අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මීට කලිනුත් මම මේ ගැන කතා කරලා තියෙනවා ඒ තමයි HitPaw photo object remover මේකෙන් අපිට හැකියාව තියෙනවා අපේ ෆොටෝ එකක තියෙන ඕනම object එකක් watermark එකක් ෂොනෙන් remove කරගන්න You are watching CREATIVEARTLK. HitPaw photo object removing tool එකේ download link එක මම description area එකේ දාලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් සරලවම description area එක follow කරලා මේ application එක download කරගෙන මේක normal software එකක් install කරගන්නවා හා සමානවම මේක install කරගන්න පුළුවන්. ඉතින් installation එකෙන් පස්සේ අපි බලමු කොහොමද මේ application එක use කරලා අපි ළඟ තියෙන photo එකක අනවශ්‍ය part එකක් ලේසින් remove කරගන්න කියලා. HitPaw AI photo enhancer tool එක installation එකෙන් පස්සේ ඔයාලට start වල හෝ desktop එකේ icon එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන icon එක මම එක launch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට first interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ. හරි සරල interface එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ tool එක AI powered tool එකක්. ඉතින් මේ දවස්වල ගොඩක් AI ගැන කතා කරන නිසා මම හිතනවා මේ tool එකත් ඔයාලට interesting වෙයි කියලා. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ section එකට ඔයාලට පුළුවන් image එක drag and drop කරන්න ඒ වගේම මෙන්න මේ section එක click කරාට පස්සේ අපිට එන browsing window එකෙන් හැකියාව තියෙනවා අපිට අවශ්‍ය කරන image එකක් browse කරන්න මම කරන්නේ මෙන්න මේ section එකේ තියෙන image එක select කරලා browsing window එක අරගෙන demonstrate කරන්න අවශ්‍ය කරන image එක මේ විදිහට open කරගන්නවා open කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ section එකේ අපිට image preview එකක් පෙන්නනවා ඒ වගේම තමයි අපිට scroll wheel එක කරකවල image එක zoom කරන්න පුළුවන් ඒ වගේම space bar එක press කරගෙන image එකේ අපිට කැමති තැනකට move වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට මෙන්න මේ වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් අපිට තව images add කරන්න පුළුවන්. අපි මේකට තව images කිහිපයක් add කරගමු. මම මෙතන plus mark එක select කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ image එක හරි මම මේ විදිහට images කිහිපයක් add කරගත්තා මම යනවා මම first add කරපු image එකට interface එකේ මෙන්න මේ පහත section එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට image එක zoom කරන්න පුළුවන් slide එකක් තියෙනවා මම හිතන්නේ scroll wheel එක ලේසි ඊට වඩා ඒ වගේම තමයි ඔයාට මෙන්න මෙතන hand tool එක තියෙනවා සහ යම් කිසි වැරදීමක් වුණොත් selection එක දාගද්දි ඔයාට පුළුවන් මෙන්න මෙතනින් undo කරන්න ඒ වගේම redo කරන්න ඊට අමතරව අපිට මෙතන selections options දෙකක් දීලා තියෙනවා පළවෙනි එකෙන් අපිට පුළුවන් brush එකක් use කරලා මෙන්න මේ විදිහට brush එක select කරලා තමයි brush එකේ size එක අපිට මේ විදිහට adjust කරගන්න පුළුවන් brush එක select කරාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කැමති විදිහකට object එකක් brush කරගන්න. එහෙමත් නැත්නම් මම මේක නැවතත් undo කරගන්නවා. ඔයාලට මෙන්න මේ selection tool එක අරගෙන මෙන්න මේ විදිහට rectangle එකක් draw කරලා ඔයාලට පුළුවන් කැමති area එක select කරගන්න. මේ image එකේ හැටියට මට මෙන්න මේ section එකේ තියෙන object එකනේ erase වෙන්න ඕන. Erase වෙලා මට මේ පාර තිබ්බ විදිහට මේ කියන්නේ මේ cross එක recover වෙන්නත් ඕන. අපි බලමු කොහොමද කරගන්න කියලා. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන ඔයාලට අවශ්‍ය තැන highlight කරලා මෙන්න මෙතන තියෙන preview කියන section එක press කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති progress bar එකක් appear වෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තිබ්බ object එක තිබ්බද කියලාවත් හොයාගන්න බැරි තරමට අපේ lines පවා recover වෙලා මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා. අපි ඒ image එකේම තව demonstration එකක් බලමු. මම මේ විදිහට මෙන්න මේ section එක highlight කරලා preview කියන එක press කරනවා. මේ tool එකේ තියෙන තව විශේෂත්වයක් තමයි progress එකට ලොකු කාලයක් ගන්නෙ නෑ අපිට ටග් ගාලා result එක බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට result එකක් එනවා. හරි. ඊට පස්සේ මම move වෙනවා මෙන්න මේ විදිහට දෙවනි image එකට. අපි හිතමු මේ image එකේ තියෙන මෙන්න මෙතන tree එක මට ඉවත් කරගන්න ඕන. එහෙමනොත් මම කරන්නේ මෙතන brush tool එක මම use කරන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට rectangle selection tool එක use කරනවා. Use කරලා මම මේ විදිහට මට ඕන part එක highlight කරගන්නවා. ඒ වගේම තමයි ඔයාට මේ රෙක්ටැන්ගල් එක ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් මෙන්න මේ කෝණ එකකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. හරි. මම මේ විදිහට ඇඩ්ජස්ට් කරගෙන මම කරන්නේ මෙන්න මෙතන ප්‍රීවියු කියන එක ප්‍රෙස් කරනවා. Right. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ image එකේ තිබ්බ tree එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අපිට ඒ section එකේ තිබ්බ අනිත් ගස් ටික generate කරලා දීලා තියෙනවා සහ අපිට අවශ්‍ය කරන එක erase කරලා දීලා තියෙනවා. ඉතින් ගොඩක් දුරට සාර්ථකයි. අපිට පුළුවන් මේක refine කරගන්න ඕන නම් මේක නැවත highlight කරලා නැවත preview කරලා බලන්න. මම යනවා ඊළඟ image එකට. ඔයාට පේනවා ඇති මෙන්න මේ image එකේ girl කෙනෙක් ඉන්නවා සහ ටිකක් disturb background එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ result එක මොන වගේ වෙයිද කියලා මෙතනදී මම යූස් කරන්නේ brush tool එක. Brush tool එක අරගෙන මේ girl ඉන්න section එක මම mark කරගන්නවා.
හරි මේ විදිහට මට අවශ්‍ය ඒරියා එක කවර් කරගෙන ඉවරයි බ්‍රෂ් ටූල් එකෙන් ඊට පස්සේ මම මෙතන ප්‍රීවියු කියන එක ප්‍රෙස් කරනවා result එකෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ final result එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳට සාර්ථකව මේක regenerate කරලා දීලා තියෙනවා. මම ඊළඟ image එකට move වෙනවා. මේ image එකෙත් අපිට මෙන්න මේ ඉන්න character එක සම්පූර්ණයෙන්ම අයින් කරගෙන අපි බලමු මේ පාරේ තියෙන lines ටික සහ මේ shop එක recover කරගන්න පුළුවන් වෙයිද කියලා. මම මෙතනදී rectangle selection tool එක use කරනවා එක lazy way කියලා හිතෙන නිසා. ඊට පස්සේ මම මේ විදිහට selection එකක් දා ගන්නවා. Selection එක අපිට පුළුවන් select කරලා කැමති තැනකට move කරගන්න මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි අපිට තව selection එකක් දාගන්න ඕන නම් මේ විදිහට පිටට ගිහිල්ලා අපිට මේ selection එක draw කරගන්නත් පුළුවන්. මම නැවත undo කරගෙන මේ selection එක okay ඊට පස්සේ මම කරන්නේ මෙතන preview කියන button එක press කරනවා. ඔයාලට පේනවා ඇති දැන් අපිට මේ වගේ ගොඩක් හොඳ result එකක් බලා ගන්න පුළුවන්. මෙතන shop එක recover වෙලා තියෙනවා. එතන ලොකු issue එකක් නැහැ. ඒ වගේම තමයි මේ පාරේ තිබ්බ lines ටිකත් හරියටම draw වෙලා තියෙනවා. ඊට පස්සේ මම move වෙනවා ඊළඟ image එකට. මේ image එක ටිකක් විතර විශේෂයි. ඒ තමයි ඔයාලට පේනවා ඇති watermarks දෙකක් තියෙනවා මේකේ add වෙලා. ඉතින් අපිට පුළුවන් අපේ images වල watermark උනත් remove කරගන්න. ඉතින් ඒකටත් කලින් procedure එකම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මෙතන මම rectangle selection tool එක ගන්නවා ඊට පස්සේ මට මේ section එකේ තියෙන watermark එක erase වෙන්න ඕන අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි මේ selection එක මේ ගන්නට දා ගන්නවා ඊට පස්සේ මම කරන්නේ preview කියන button එක press කරනවා. Wow preview එකෙන් පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට watermark එකක් තිබ්බ කියලාවත් හොයාගන්න බැරි විදිහට generate කරලා දීලා තියෙනවා. මේකේ උඩත් watermark එකක් තියෙනවා. ඉතින් මේ image එකේ ටිකක් busy තැනක watermark එකක් ඉවත් කරා කියන්නේ මේ වගේ තැනක් අහන්න දෙයක් නැහැ. මේක සරලවම අපිට ඉවත් කරගන්න පුළුවන්. මම මේ හරිය මෙන්න මේ විදිහට selection එක දාගන්නවා. Selection එක දාද්දි මතක තියාගන්න ඕනවට වඩා වැඩියෙන් දාන්න එපා. මේ විදිහට දාගෙන මම preview කියන එක press කරනවා. Wow, ඒකත් nice. හරි ඊට පස්සේ මම move වෙනවා මෙන්න මේ image එකට. මට පේනවා ඇති මේක ලංකාවේ image එකක්. අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් වැඩක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ දේකුත් erase කරලා අපිට මේ image එක වෙන වැඩකට පාවිච්චි කරන්න. මම කරන්නේ මෙතන rectangle selection tool එක ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට selection එකක් දාගන්නවා. හරි ඊට පස්සේ අපි බලමු preview කරලා මෙන්න මේ විදිහට ඔයාලට ඒ වගේ දෙයක් උනත් erase කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන තිබ්බ buildings ටික නැවත recover වෙලා තියෙනවා සහ මේ උඩ මොකක්වත් කුළුණක් තිබ්බ කියලා අපිට හොයාගන්න බැරි තරමට මේක හොඳට සාර්ථකව erase කරලා දීලා තිනවා. හරි ඊට පස්සේ මේ විදිහට අපි generate කරගත්ත නැත්නම් object remove කරගත්ත images කොහොමද save කරන්නේ? export කරන්න ඔයාලට කරන්න තියෙන්නේ එන්න මේ software එකේ දකුණු අත පැත්තේ පහතම section එකට මෙන්න මේ section එකට ඊට පස්සේ ඔයාලට මෙතන export settings කියලා folder එකක් බලා ගන්න පුළුවන්. මේක select කරන්න. select කරාට පස්සේ අපිට පුළුවන් custom location එකක් තෝරලා දෙන්න. මම මේ විදිහට drop down එක select කරනවා. ඊට පස්සේ මට browsing window එකක් open වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ custom location එක තෝරලා දෙන එක. location එක තෝරලා දීලා ඔයාට කරන්න තියෙන්නේ මෙතන export all කරන්න. එහෙමත් නැත්නම් අපි හිතමු මෙතන එක image එකක් අපිට ඕන කියලා. එහෙමනොත් මේ image එක select කරන්න පුළුවන්. select කළා මෙන්න මෙතන individual විදිහට අපිට බලා ගන්න පුළුවන් export කියලා button එකක් තියෙනවා. ඒක select කළා අපිට පුළුවන් export කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය නැති image එකක් මෙතන delete button එක press කළා අපිට හැකියාව තියෙනවා delete කරගන්න. අපි මේ විදිහට images ටික ඔක්කොම export කරොත් මෙතන export all කියන button එක press කරලා ඔයාලට පේනවා ඇති ලොකු ලාවක් ගියෙත් නෑ මේක export වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන open folder කියන button එක press කරලා location එකට යන්න පුළුවන්. අපි බලමු මේ විදිහට මේ තියෙන අපේ watermark එක තිබ්බ image එක ඒ වගේම තමයි මෙතන පුද්ගලයෙක් හිටියා මේ lines මැද හිටගෙන ඒකත් අපි remove කරගත්තා. ඒ වගේම තමයි මෙන්න මේ section එකේ මේ image එක නම් මම ටිකක් satis නැහැ. මෙතන ලොකු tree එකක් තිබ්බ ඒක අපි remove කරගත්තා. ඒ වගේම තමයි මෙන්න මෙතන මැද object එකක් තිබ්බ ඒක remove කරගත්තා. අපේ last image එක මෙන්න මෙතන නෙළුම් කුළුණ තිබ්බ අපි ඒක erase කරලා ඒක normal image එකක් විදිහට convert කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ tool එක experiment කරලා බලන්න. ඒ වගේම තමයි මේ tool එක ඔයාට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ tool එක purchase කරන්න. ඒකට අවශ්‍ය කරන links හැම එකක්ම description එකේ දාලා තියෙනවා. ඉතින් purchase page එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට pricing බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය plan එක තෝරගෙන මේක purchase කරන්න පුළුවන්. නැත්නම් මම recommend කරන tool එකක් මේක ගොඩක් හොඳ result එකක් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලදී. මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක්
වෙන්න ඇති. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා HitPaw photo object removing tool එක download කරලා experiment කරලා බලන්න. සහ ඔයාලගේ experience එක කියන්න මේ සම්බන්ධව ඔයාලා මේක කලින් use කරලා තියෙනවද සහ මං කිව්වට පස්සේ ඔයා use කරන්න පටන් ගත්තද මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. ඉතින් අයිතලු tutorial එකක් aran මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටිෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.